මනුෂ්‍යයන්වන අප අපගේ ජීවිතයේ සෑම දෙයක්ම නිර්මාණය කරගෙන ඇත්තේ ප්‍රථමයෙන්ම සිත තුළයි. ඔබට පේන සෑම මනුෂ්‍ය නිර්මාණයක්ම ප්‍රථමයෙන්ම එහි ස්වභාවය, එහි තත්ත්වය, එහි රූපය ප්‍රථමයෙන්ම හටගත්තේ සිත තුළයි. ඉන්පසු කෙමෙන් කෙමෙන් එයට අවධානය යොමු කිරීමේ කායික ශක්තිය සහ මානසික ශක්තිය යෙදවීමෙන් එය සජීවී වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ආශ්චර්යමත් දේවලුත් විනාශකාරී දේවලුත් ප්‍රථමයෙන්ම හටගෙන ඇත්තේ මනුෂ්‍යයෙකුගේ මනස තුළයි. එම නිසා ඔබගේ ජීවිතයේ යම් කිසි දෙයක් ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුතුයි ඔබගේ මනසේ ඔබ කුමක්ද නිර්මාණය කරන්න කියා. ඔබගේ මනසේ සමබරතාවය බිඳෙන තරමට, ඔබගේ සාමකාමී බව බිඳෙන තරමට ඔබ නිර්මාණය කරන සෑම දෙයක්ම, ඔබගේ සිතෙහි නිර්මාණය කරන සෑම දෙයක්ම අහුම සිදුවීම් හෝ ඔබ බලාපොරොත්තු නොවන සිදුවීම් ලෙස ඔබ දකිනවා. සාමකාමී සමතුලිත වූ මනසකින් නිර්මාණය කරන දේවල් සිය කැමැත්තෙන්ම ඔබ පරිකල්පනය කිරීමෙන් ඔබගේ අවධානයත් ඒ වෙත ගමන් කරන්නේ පහසුවෙන්. එවිට ඔබ ඔබගේ මනසේ නිර්මාණය කරන්නේ ඔබට කැමති දේවල් පමණයි. පුංචි කාලේ ඉඳන්ම බාහිර ලෝකයේ සිදුවෙන සිදුවීම් වලට ප්‍රතික්‍රියා කරපු ඔබට ඇතැම් විට ඔබ කැමති දේවල් වල ස්වභාවය, රූපය, ඒ පැවැත්ම පිළිබඳව පරිකල්පනය කිරීමට නොහැකි වන්න පුළුවන්. එම නිසා මෙම සුවං කතන භාවනා නිතරම මෙනෙහි කිරීමෙන් හෝ සවන් දීමෙන් ඔබගේ මනස යම්තාක් දුරට ඔබට අවශ්‍ය දේවල් කරා යොමු කිරීමට උදව් වෙනවා. අපි දැන් ප්‍රගුණ කරමු. මාහට ඇත්තේ අසීමිත නිදහසකි. එම නිදහස මම සෑම තප්පරයකම භුක්ති විඳමි. මාගේ නිදහස මම නිර්භයව, නිහතමානීව, අවංකව භුක්ති විඳමි. මාගේ සිත තුළ හටගන්නේ ධනාත්මක සිතුවිලි පමණයි. මාගේ ජීවිතය දිහා මා බලන්නේ සුභවාදී මනස්ස්වභාවයකින්. ධනාත්මක භාවය තමයි මාගේ අධිපති. මාහට ඇත්තේ ධනවත් මානසිකත්වයක්. එම නිසා මට අවශ්‍ය සෑම දෙයක්ම නිතරම මාහට ලැබෙන්නේ පහසුවෙන්. මට අවශ්‍ය සෑම දෙයක්ම මා තුළ තිබෙනවා. මාගේ සිත තුළ සාමකාමී බව නිතරම පවතී. මම මාගේ ජීවිතයේ සෑම මොහොතක්ම සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙමි. ධනය සහ සැප සම්පත් මාහට නිතරම ගලාගෙන එනවා. මම ධනවත්. මම නිර්මාණශීලී. මම කාර්යක්ෂමයි. මම දානපතියෙක්. කිසිවෙකුට යම් කිසි දෙයක් දීමට මම පැකිලෙන්නේ නැත. මාගේ ජීවිතය සැප සම්පත් වලින් පරිපූර්ණයි. මම හදවතින්ම දානවත්. මම මට අවංකයි. එම නිසා මම බොරුවෙන් ජීවත් වන්නේ නැත. මාගේ ජීවිතයේ නිදහස භුක්ති විඳීමට මම පැකිලෙන්නේ නැත. මම විනෝද ජනක පුද්ගලයෙක් මේ. මාගේ ධනාත්මක සිතුවිලි රටාව නිසා මාහට නිතරම සැප සම්පත් සහ මුදල් ගලාගෙන එනවා. මූල්‍යමය වශයෙන් මම ඉතාමත්ම නිදහස්. මම එය භුක්ති විඳමි. මම ඉතාමත් කරුණාවන්ත ධනපතියෙක් මේ. මට පහසුවෙන් නොයෙකුත් දේවල් ඉගෙන ගැනීමට හැකි. දැනුම සහ බුද්ධිය වැඩි කර ගැනීමට මාහට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ධනය සහ මුදල් මා වෙත නොයෙකුත් ආකාරයෙන් ගලාගෙන එනවා.
මාහට ලැබී ඇති මෙම නිදහස පිළිබඳව මම විශ්ව ශක්තියට ස්තුතිවන්ත වෙමි. ධනය සහ මුදල් කියන්නේ මාගේ ළඟ මිතුරන්ය. ධනය සැප සම්පත් සහ මුදල් මාහට නිතරම තිබෙනවා. සුභවාදීව ජීවිතය දිහා බලන මා තුළින් ධනවත් විකිරණ පිටවනවා. පොහොසත් මානසිකත්වයකින් සිටින මා තුළ ඇත්තේ ස්වභාවිකවම ඇති හැකි සිතුවිලි පමණයි. මම නිර්භය පුද්ගලයෙක්මි. සැකය සහ බිය මා තුළ නැති තරම් මම මාගේ ජීවිතයේ සුන්දර බව සහ ආශ්චර්යමත් බව සෑම මොහොතකම භුක්ති විඳමි. ලෝකයේ කොතැනක සිටියත් ධනය මුදල් සහ සැප සම්පත් මාහට නිතරම ආකර්ෂණය වනවා. ධනය සහ මුදල් පිළිබඳව මා තුළ ඇත්තේ සුභවාදී හැඟීමකි. මාගේ මනස සංසුන්. මට අවශ්‍ය කරන දේ පැහැදිලි. මම කායිකව කාර්යක්ෂමයි. මම නම්‍යශීලී. මාගේ ආදායම මාගේ වියදම මෙන් 10,000 ගුණයකින් වැඩි. මම නිරෝගිමත්ය. මාගේ ජීවිතයට ආකර්ෂණය වන්නේ යහපත් සහ සුභවාදී සිතුවිලි රටාවක් ඇති මිනිසුන්ය. ධනය සහ මුදල් මා වටා නිතරම කැරකෙනවා. මම සුඛෝපභෝගී සැප පහසු ජීවිතයක් ගත කරන්නෙක් මේ. මම සතුටින් මාගේ ජීවිතය ගත කරමි. මම පරිපූර්ණයි. මම අතිවිශිෂ්ටයි. මම ජීවත් වන්නේ අසීමිත සැප සම්පත් සහිතවයි. මම මාගේ ජීවිතය ඉතාමත් සැහැල්ලුවෙන් සහ සැප පහසුව ගත කරමි. මාහට ඇත්තේ මුදල් සැප සම්පත් සහ ධනය නිතරම වර්ධනය වනවා. මම මා ගැන 100%ක්ම වගකීම ගනිමි. මට ඕනෑම තීරණයක් ඉතාමත් පහසුවෙන් ගත හැකි. මම සූක්ෂමයි. ධනය පිළිබඳව මා නිතරම ගන්නේ නිවැරදි තීරණයි. මුදල් සහ සැප සම්පත් කියන්නේ මාගේ සිතුවිලි වල අතුරු නිෂ්පාදනයකි. මම මාගේ ජීවිතයේ සෑම ආකාරයකින්ම සාර්ථකයි. මම සිතන පතන සෑම දෙයක්ම ඉතාමත් සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වනවා. මාගේ සිතුවිලි වල ඇති සරලභාවය නිසා මම දැඩි තීරණ ඉතාමත් පහසුවෙන් ගනිමි. ජීවිතයේ පැමිණෙන ඕනෑම ප්‍රශ්නයකට සහ අභියෝගයකටම ඉතාමත් සරලව සහ පහසුවෙන් මුහුණ දීමට මාහට හැකියාවක් ඇත. බහුලව ධනය නිපදවීමට මාහට ඇත්තේ අසීමිත හැකියාවක් සහ ශක්තියකි. ධනය සැප සම්පත් සහ මුදල් මාහට ලැබීමට මා ඉඩ දෙමි. මම මානසිකව පොහොසත්ය. මම කායිකව ක්‍රියාශීලී. ඊර්ෂ්‍යාව මා තුළ නැත. මට ඕනෑම වියදමක් ඉතාමත් පහසුවෙන් දරාගත හැකි. මම අන් අයගේ සතුට දැක සතුටු වෙන්නෙක් මේ. මම මුහුණ දෙන මූල්‍යම ප්‍රශ්න ඉතාමත් තාවකාලිකයි. මම ධනවත් මානසිකත්වයක් ඇති පොහොසත් පුද්ගලයෙක් මේ. මාගේ පොහොසත්කමින් මං අන් මිනිසුන්ටත් සත්වයන්ටත් සලකමි. මාගේ ජීවිතය ආහාර පාන සහ සැප සම්පත් වලින් පරිපූර්ණයි. මට ඕනෑම තරාතිරමක සහ ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකු සමග පහසුවෙන් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත. මා මුහුණ දෙන අභියෝග සහ ප්‍රශ්න සියල්ලක්ම මාහට දැනුමගෙන දෙන පාඩම් පමණයි. මාහට මුදල් නොයෙකුත් ආකාරයෙන් ගලාගෙන එනවා. මම මාගේ ජීවිතය අගය කරමි. මම මාව අගය කරමි.
මාගේ මේ ජීවිතය මා සතුටින් අත්විඳෙමි. මම මා පිළිබඳව සතුටු වෙමි. මාගේ ජීවිතයේ සෑම දෙයක්ම වෙන්නේ මාගේ යහපත පිණිසයි. මම ඉතාමත් කැමැත්තෙන් සහ සතුටින් අන් මිනිසුන්ටත් මාගේ ධනය පරිත්‍යාගය කරමි. මා පරිත්‍යාගය කරන ධනය සහ සැප සම්පත් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් මාහට සැප සම්පත් සහ ධනය ලැබෙනවා. මාගේ මනස නිතරම සැහැල්ලුවෙන් තිබෙන්නේ. සැහැල්ලු මනසකින් යුත් මට ඕනෑම දෙයක් මාගේ සිත තුළ ඇඳගත හැකි. මම ඉවසිලිමත් සහ බුද්ධිමත්. මාගේ ඍණාත්මක භාවයට මම තිත තියමි. ඍණාත්මක සිතුවිල්ලක් හටගත් පමණින් මම එය පිළිබඳව දැනුවත් වී එය එම මොහොතේම නැති කර දමමි. මාගේ අවධානය සහ ශක්තිය මම ඍණාත්මක සිතුවිලි කරා යොමු නොකරමි. මම ධනාත්මක සහ සුභවාදී සිතුවිලි වලින් පරිපූර්ණයි. මම ජීවත් වන්නේ අසීමිත ලෝකයකයි. එම නිසා මාහට ලැබෙන සැප සම්පත් මුදල් සහ ධනයත් අසීමිතයි. මාගේ සැප සම්පත් ධනය සහ මුදල් මාගේ සහ අන් සත්වයන්ගේ සැප පහසුව පිණිස මා භාවිතා කරමි. මම ස්වයං පෝෂිතයි. මම ධනවත් සහ සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පුද්ගලයෙක් මේ. මමද මා ජීවත්වන පරිසරයද ස්වයං පෝෂිතයි. මුදල් සැප සම්පත් සහ ධනය මාහට නිතරම පවතී. මම සියලු සත්වයාගේම මිතුරෙක් මේ. ආදරය, කරුණාව, දයාව මා තුළින් පිටාර ගලනවා. නව අදහස් සහ හරවත් සිතුවිලි මාගේ සිතට නිතරම පැමිණෙනවා. මෙම වෙනස් වන ලෝකයේ ධනය අඩු වැඩි වීම පිළිබඳව මම හොඳින් අවබෝධමත්. මම අසීමිත හැකියාවන්ගෙන් යුක්ත අසීමිත සැප සම්පත් තිබෙන ධනවත් පොහොසත් නිරෝගිමත් බුද්ධිමත් නුවණක්කාර දානපතියෙක් මේ. මාහට ඇත්තේ අසීමිත නිදහසකි. එම නිදහස මම සෑම තප්පරයකම භුක්ති විඳමි. මාගේ නිදහස මම නිර්භයව නිහතමානීව අවංකව භුක්ති විඳමි. මාගේ සිත තුළ හටගන්නේ ධනාත්මක සිතුවිලි පමණයි. මාගේ ජීවිතය දිහා මා බලන්නේ සුභවාදී මනස්වභාවයකින්. ධනාත්මක භාවය තමයි මාගේ අධිපති. මාහට ඇත්තේ ධනවත් මානසිකත්වයක්. එම නිසා මට අවශ්‍ය සෑම දෙයක්ම නිතරම මාහට ලැබෙන්නේ පහසුවෙන්. මට අවශ්‍ය සෑම දෙයක්ම මා තුළ තිබෙනවා. මාගේ සිත තුළ සාමකාමී බව නිතරම පවතී. මම මාගේ ජීවිතයේ සෑම මොහොතක්ම සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙමි. ධනය සහ සැප සම්පත් මාහට නිතරම ගලාගෙන එනවා. මම ධනවත්. මම නිර්මාණශීලී. මම කාර්යක්ෂමයි. මම දානපතියෙක්. කිසිවෙකුට යම් කිසි දෙයක් දීමට මම පැකිලෙන්නේ නැත. මාගේ ජීවිතය සැප සම්පත් වලින් පරිපූර්ණයි. මම හදවතින්ම දානවත්. මම මට අවංකයි. එම නිසා මම බොරුවෙන් ජීවත් වන්නේ නැත. මාගේ ජීවිතයේ නිදහස භුක්ති විඳීමට මම පැකිලෙන්නේ නැත. මම විනෝද ජනක පුද්ගලයෙක් මේ. මාගේ ධනාත්මක සිතුවිලි රටාව නිසා මාහට නිතරම සැප සම්පත් සහ මුදල් ගලාගෙන එනවා. මූල්‍යමය වශයෙන් මම ඉතාමත්ම නිදහස්.
මම එය භුක්ති විඳමි. මම ඊටමත් කරුණාවන්ත ධනපතියෙක්මි. මට පහසුවෙන් නොයෙකුත් දේවල් ඉගෙන ගැනීමට හැකි. දැනුම සහ බුද්ධිය වැඩි කර ගැනීමට මාට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ධනය සහ මුදල් මා වෙත නොයෙකුත් ආකාරයෙන් ගලාගෙන එනවා. මාහට ලැබී ඇති මෙම නිදහස පිළිබඳව මම විශ්ව ශක්තියට ස්තුතිවන්ත වෙමි. ධනය සහ මුදල් කියන්නේ මාගේ ළඟ මිතුරන්ය. ධනය සැප සම්පත් සහ මුදල් මාහට නිතරම තිබෙනවා. සුභවාදීව ජීවිතය දිහා බලන මා තුළින් ධනවත් විකිරණ පිටවනවා. පොහොසත් මානසිකත්වයකින් සිටින මා තුළ ඇත්තේ ස්වභාවිකවම ඇති හැකි සිතුවිලි පමණයි. මම නිර්භය පුද්ගලයෙක්මි. සැකය සහ බිය මා තුළ නැති තරම් මම මාගේ ජීවිතයේ සුන්දර බව සහ ආශ්චර්යමත් බව සෑම මොහොතකම භුක්ති විඳමි. ලෝකේ කොතැනක සිටියත් ධනය මුදල් සහ සැප සම්පත් මාහට නිතරම ආකර්ෂණය වනවා. ධනය සහ මුදල් පිළිබඳව මා තුළ ඇත්තේ සුභවාදී හැඟීමකි. මාගේ මනස සංසුන්. මට අවශ්‍ය කරන දේ පැහැදිලි. මම කායිකව කාර්යක්ෂමයි. මම නම්‍යශීලී. මාගේ ආදායම මාගේ වියදම මෙන් 10,000 ගුණයකින් වැඩි. මම නිරෝගිමත්ය. මාගේ ජීවිතයට ආකර්ෂණය වන්නේ යහපත් සහ සුභවාදී සිතුවිලි රටාවක් ඇති මිනිසුන්ය. ධනය සහ මුදල් මා වටා නිතරම කැරකෙනවා. මම සුඛෝපභෝගී සැප පහසු ජීවිතයක් ගත කරන්නෙක්මි. මම සතුටින් මාගේ ජීවිතය ගත කරමි. මම පරිපූර්ණයි. මම අතිවිශිෂ්ටයි. මම ජීවත් වන්නේ අසීමිත සැප සම්පත් සහිතවයි. මම මාගේ ජීවිතය ඉතාමත් සැහැල්ලුවෙන් සහ සැප පහසුව ගත කරමි. මාහට ඇති මුදල් සැප සම්පත් සහ ධනය නිතරම වර්ධනය වනවා. මම මා ගැන 100%ක්ම වගකීම ගනිමි. මට ඕනෑම තීරණයක් ඉතාමත් පහසුවෙන් ගත හැකි. මම සූක්ෂමයි. ධනය පිළිබඳව මා නිතරම ගන්නේ නිවැරදි තීරණයි. මුදල් සහ සැප සම්පත් කියන්නේ මාගේ සිතුවිලි වල අතුරු නිෂ්පාදනයකි. මම මාගේ ජීවිතයේ සෑම ආකාරයකින්ම සාර්ථකයි. මම සිතන පතන සෑම දෙයක්ම ඉතාමත් සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වනවා. මාගේ සිතුවිලි වල ඇති සරලභාවය නිසා මම දැඩි තීරණ ඉතාමත් පහසුවෙන් ගනිමි. ජීවිතේ පැමිණෙන ඕනෑම ප්‍රශ්නයකට සහ අභියෝගයකටම ඉතාමත් සරලව සහ පහසුවෙන් මුහුණ දීමට මාහට හැකියාවක් ඇත. බහුලව ධනය නිපදවීමට මාහට ඇත්තේ අසීමිත හැකියාවක් සහ ශක්තියකි. ධනය සැප සම්පත් සහ මුදල් මාහට ලැබීමට මා ඉඩ දෙමි. මම මානසිකව පොහොසත්ය. මම කායිකව ක්‍රියාශීලී. ඊර්ෂ්‍යාව මා තුළ නැත. මට ඕනෑම වියදමක් ඉතාමත් පහසුවෙන් දරාගත හැකි. මම අන් අයගේ සතුට දැක සතුටු වෙන්නෙක්මි. මම මුහුණ දෙන මූල්‍යම ප්‍රශ්න ඉතාමත් තාවකාලිකයි. මම ධනවත් මානසිකත්වයක් ඇති පොහොසත් පුද්ගලයෙක්මි. මාගේ පොහොසත්කමින් මං අන් මිනිසුන්ටත් සත්වයන්ටත් සලකමි. මාගේ ජීවිතය ආහාර පාන සහ සැප සම්පත් වලින් පරිපූර්ණයි.
මට ඕනෑම තරාතිරමක සහ ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකු සමග පහසුවෙන් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත. මා මුහුණ දෙන අභියෝග සහ ප්‍රශ්න සියල්ලක්ම මාහට දැනුමගෙන දෙන පාඩම් පමණයි. මාහට මුදල් නොයෙකුත් ආකාරයෙන් ගලාගෙන එනවා. මම මාගේ ජීවිතය අගය කරමි. මම මාව අගය කරමි. මාගේ මේ ජීවිතය මා සතුටින් අත්විඳිමි. මම මා පිළිබඳව සතුටු වෙමි. මාගේ ජීවිතයේ සෑම දෙයක්ම වෙන්නේ මාගේ යහපත පිණිසයි. මම ඉතාමත් කැමැත්තෙන් සහ සතුටින් අන් මිනිසුන්ටත් මාගේ ධනය පරිත්‍යාගය කරමි. මා පරිත්‍යාගය කරන ධනය සහ සැප සම්පත් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් මාහට සැප සම්පත් සහ ධනය ලැබෙනවා. මාගේ මනස නිතරම සැහැල්ලුවෙන් තිබෙන්නේ. සැහැල්ලු මනසකින් යුත් මට ඕනෑම දෙයක් මාගේ සිත තුළ ඇඳගත හැකි. මම ඉවසිලිමත් සහ බුද්ධිමත්. මාගේ ඍණාත්මක භාවයට මම තිත තියමි. ඍණාත්මක සිතුවිල්ලක් හටගත් පමණින් මම එය පිළිබඳව දැනුවත් වී එය එම මොහොතේම නැති කර දමමි. මාගේ අවධානය සහ ශක්තිය මම ඍණාත්මක සිතුවිලි කරා යොමු නොකරමි. මම ධනාත්මක සහ සුභවාදී සිතුවිලි වලින් පරිපූර්ණයි. මම ජීවත් වන්නේ අසීමිත ලෝකයකයි. එම නිසා මාහට ලැබෙන සැප සම්පත් මුදල් සහ ධනයත් අසීමිතයි. මාගේ සැප සම්පත් ධනය සහ මුදල් මාගේ සහ අන් සත්වයන්ගේ සැප පහසුව පිණිස මා භාවිතා කරමි. මම ස්වයං පෝෂිතයි. මම ධනවත් සහ සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පුද්ගලයෙක්මි. මමද මා ජීවත් වන පරිසරයද ස්වයං පෝෂිතයි. මුදල් සැප සම්පත් සහ ධනය මාහට නිතරම පවතී. මම සියලු සත්වයාගේම මිතුරෙක්මි. ආදරය, කරුණාව, දයාව මාතුලෙන් පිටාර ගලනවා. නව අදහස් සහ හරවත් සිතුවිලි මාගේ සිතට නිතරම පැමිණෙනවා. මෙම වෙනස් වන ලෝකයේ ධනය අඩු වැඩි වීම පිළිබඳව මම හොඳින් අවබෝධමත්. මම අසීමිත හැකියාවන්ගෙන් යුක්ත අසීමිත සැප සම්පත් තිබෙන ධනවත් පොහොසත් නිරෝගිමත් බුද්ධිමත් නුවණක්කාර දානපතියෙක් මේ.